අයිබෝවන් අපේ ගෙදර YouTube නාලිකාවට ඔබව ආදරෙන් පිළිගන්නවා. අපේ ගෙදර ගැන කතා කරනකොට ගෙදරින් එළියට ආවම අපිට තියෙන්නේ නිවසේ තියෙන මිදුල. ඉතින් මිදුල ගැන කතා කරනකොට සුවිශේෂී කාරණාවක් තමයි මිදුල කොහොමද තියෙන්න ඕනි කියලා විශේෂයෙන්ම ගෙදර ඉන්න කාන්තාවන් තමයි තීරණය කරන්නේ. මේක ස්වාමි පුරුෂයාට අයිති නැති කාර්යයක්. හැටියට තමයි නිවසේදී අපි දකින්නේ. ඉතින් පාටට හැඩයට මිලයට බොහෝ දෙනෙක් රැවටිලා ගෙදර ඉදිරිපස වගේම නිවසේ බොහෝ තැන්වල විවිධ වූ ශාක නිවසට සුදුසු ශාක සිටව ගන්න වර්තමානයේ වෙද්දි පෙළඹිලා ඉන්නවා. ඒක නිසා අද අපි කතා කරන්න හිතුවා නිවසේ ඉදිරි පිටට සුවිශේෂීවම සුදුසු නොවන ශාක සහ නිවසේ සිටුවා ගන්නට සුදුසු නොවන ශාක පිළිබඳව. ඉතින් මේ පිළිබඳව කතා කරන්න පාරම්පරික වෛද්‍ය PM එදිරිසිංහ මහත්මයාගේ අපි කාල වේලාවක් වෙන් කරවා ගත්තා. ඉතින් ඔබතුමන්ව අපේ වැඩසටහනට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. හරි. විශේෂම කාරණාව තමයි අනිවාර්යෙන් මේ වැඩසටහන ගෙදර ගෘහණියන් නැරඹිය යුතුම් වැඩසටහනක් වීම. ඉතින් වෛද්‍යතුමනි ගෙදරට නොසුදුසු ශාක පිළිබඳව කතා කරද්දී ගෙදර වත්තට සහ විශේෂයෙන්ම ගෙදර ඉදිරිපිටට නොසුදුසු ශාක කියලා අපි කොටස් දෙකකට ගත්තා. අපි කතා කරමු ගෙදරට නොසුදුසු ශාක මොනවද කියලා. ඔව් විශේෂයෙන්ම නිවසකට ගෙවත්තට නොසුදුසු ශාක ප්‍රධාන වශයෙන් විෂ ශාක. ඊළඟට ආක්‍රමණික ශාක. ඊළඟට ශාක ව්‍යාධිය ඇති කරන, ඒ කියන්නේ දේශීය ආර්ථික ඖෂධ ශාක රෝගී භාවයට පත් කරන ශාක වර්ග. ඊළඟට මහ පොළොව යට ජීවත් වෙන පොළොව සාරවත් කරන සුද්ධ ජීවීන් විනාශ කරන ශාක. ඊළඟට උත්සේදනීය ඉහළ ශාක. තව සමහරක් ශාක තියෙනවා මානව සත්ව පැවැත්මට බරපතල තර්ජනයක් ලෙස වෛරස් බැක්ටීරියා පිට කරන ශාක. මේවා මේ සදාහරිත වනාන්තරවල විශේෂයෙන් ශ්‍රී ලංකාවේ එහෙම ශාක තියෙනවා. බර්ඩ් නෙස්ට් කියන්නේ වෙන ශාකයක්. බර්ඩ් නෙස්ට් කියන ශාකය සදාහරිත වනාන්තරවලට සුදුසු වුණාට නිවසකට හෝ අවට පහලකට සුදුසු නැහැ. ඒකට හේතු ගණනාවක් තියෙනවා. එතකොට මේ ලෝකේ රටවල් සහමුලින්ම තියෙන තැන ඉඳලා තවත් තැනකට ගෙනියන්න තහනම් කරපු ඉතාම බරපතල ශාක ශ්‍රී ලංකාවේ බංකිතන්නේ බොහොමයක් ගෙවතුවල වගා කරලා තියෙන්නේ. එතකොට අපි මේ තියෙන විෂ සංඝටක සහිත ශාකවලින් මං හිතන්නේ ලෝකෙම තියෙන සමස්ත ලෝකෙම තියෙන භයානකම ශාක සේරම ගෙවතුල අලංකාර ශාක හැටියට වගා කරලා ඉවරයි. මං හිතන්නේ එකක් දෙකක් මග හැරිලා ඇති. මේකට හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? මේ ශාක වඩාත් විෂ සහිත, වඩාත් ආක්‍රමණික, වඩාත් ක්‍රූරම ශාක වලට මාධ්‍ය හරහා විශාල මිලක් නියම කරලා ප්‍රදර්ශනයක් කරනවා. ඒගොල්ලෝ උපායශීලීව අර ගඟමැද ඉන්න වඳුරට ගල්ලුලින් ගහලා ගහේ තිබුණු දෙහි ටික කඩා ගන්නවා වගේ මේගොල්ලෝ ලොකු කපටිකමක් කරනවා. ඒ භයානක ශාක මිලදී ගන්න විදිහට යම්කිසි ඇඩ්වර්ටයිස්මන්ට් සකස් කරනවා. සකස් කරලා මහා විනාශයක් ඇති කරන ශාකය අපිලව්ව මිලදී අරගෙන වගා කරන තැනට අපිව පොළඹවනවා. ඉතින් එතෙන්දී මං හිතන්නේ ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහණයෙන් 90%කට වැඩි ප්‍රතිශතයක් මේ උගුලට හැමදාමත් අහුවෙනවා. එතකොට දැන් අපි මේ ශාක වගා කිරීමෙන් අපිට වෙන හානි පළවෙනි එක තමයි අපි ධනය, ජාතික ධනය, මිනිස්සු ජනතාව අතේ තියෙන මුදල් අතිවිශාල ලෙස පිටරටවල් වලට ගලාගෙන යනවා. ඒක වෙන්නේ අපි ඔවුන්ගේ තමයි මේ විසිතුරු ශාක. ඒ විසිතුරු ශාක අපට විසිතුරු ශාක දහස් ගණනක් තියෙනවා. ඕකිඩ් වර්ගම 3000කට වැඩිය තියෙනවා. අපිට හිටවන්න ජාති බැලුවොත් දාස්පිතිය, සමන් පිච්ච, ඊළඟට කැලණිතිස්ස, ඕලු නෙළුම් මානෙල් වගේ ශාක, ඒ නිල් කටරොළු, මේ මලිත මල්, මේ වගේ දහසක් මල් වර්ග, වද මල් වර්ග, මේවා අපට හිටවන්න පුළුවන්. ඒවා අලංකාර සහ ඖෂධීය සහ ආර්ථික වටිනාකම් සහිතයි. ඒ වගේම පරිසර පද්ධතියට කිසිම හානියක් නැහැ. දැන් අපි වගා කරලා තියෙන දේවල් වලින් පළවෙනි කාරණේ සමස්ත භූමියේම ජීවත් වෙන සියලුම සුද්ධ ජීවීන් මේ එක ශාකයක තියෙන පත්‍ර පමණක් වැටීමෙන් මේ රටේ මුළු සමස්ත රට පුරාම ඉන්න සුද්ධ ජීවීන් විනාශයට පත් වෙනවා. ඊළඟට ඒවා බැරි වෙලා හරි අපේ දරුවෙක් යම් අවස්ථාවකදී නිකන් හරි හපලා බැලුවොත් විනාඩි 25ක් 30ක් වගේ පොඩි කාලයකදී
මරණයට පත් වෙන්න තරම් ශාක තමයි වැඩි දෙන වැඩි පුරම ගෙවල් වල වගා කරලා තියෙන්නේ. ඒ ඒවල ප්‍රබලතම ශාක තමයි ඩිෆන් බකියා වර්ග, ඇග්ලොනිමා වර්ග, වතුසුදු, අරලිය, ජමේකා රෝස් සහ ජැට්‍රොපා කියන ශාක ඇතුළුව අතිවිශාල ශාක ප්‍රමාණයක් ශ්‍රී ලංකා පුරාම ගෙවතු වල වගා කරලා තියෙනවා. දැන් මෙතින්දී අපි විශේෂයෙන් බලන්න ඕනේ මේ දේශීය ආර්ථික ඖෂධ සහ පළතුරු කියන ශාකවල පැලයක් රුපියල් 500යි 1000යි 2000යි කියනකොට මේක ප්‍රතික්ෂේප කරන මේ ජනතාව තමනුත් රටක් පරිසර පද්ධතියත් මහ පොළොවත් මේ සියල්ල විනාශ කරන ශාකයකට මම දැක්කා මේ ගම්පහ දිස්ත්‍රික්කයේ මේ ස්ථාන කීපයක ලක්ෂ 7000කට 8ට විකුණනවා මේ ශනේකින් මරණයට පත් වෙන ශාක. එතකොට ඒ ශාක නමුත් කවුරු කොහොම මේ වටිනාකම් දුන්නද? ඇයි මේවා මෙහෙම මිලදී අරගෙන තමුන්ගේ රටේ තමුන්ගේ ජාතියේ මහා විනාශයක් ඇති කරන දෙයකට හවුල් වෙන්නේ කියන ප්‍රශ්නේ මට තියෙනවා. ඒ නිසා අපි නිවසක හෝ ගෙවත්තක වගා කරනකොට ආර්ථික ඖෂධ පළතුරු කියන ශාක තුනෙන් එහාට ගිය වෙනත් විදේශීය ශාක වලින් වැළකී සිටිය යුතුයි. ඔව්. ඉතින් අපි ඒ කතා කරේ ගෙවත්තට නොසුදුසු ශාක පිළිබඳව. ඉතින් අපි කතා කරනකොට මුලින්ම කිව්වා ගෙවත්තට වගේම නිවසේ ඉදිරි පිටට නොසුදුසු ශාක පිළිබඳවත් අපි කතා කරනවා කියලා. ඉතින් වෛද්‍යතුමනි, නිවසේ ඉදිරි පිටට සුසුසු නොවන ශාක මොනවද? ඔව්. නිවසක් ඉදිරි පිටට උසට ලොකුවට වැඩෙන කිසිම ශාකයක් සුදුසු නෑ. ඒ කුමන ජාතියක හෝ වේවා, ඒක සඳුන් ශාකයක් වුණත් නිවසක් ඉදිරි පිටට විශාල ලෙස වැවෙන ශාකයක් සුදුසු නෑ. දෙවෙනි කාරණය, ඒ ඉදිරිපස හිටවන ශාකවල අපිට ඵලදායි ශාකයක් වුණත්, දැන් අපිට කතුරු මුරුංගා ශාකය සහ කොට්ටම්බා කියන ශාකයත් අපට වටිනා කියන ශාකයක්. ඒක එතකොට මේ ශාක නමුත් කතුරු මුරුංගා ශාකය කැල්සියම් බහුලව තියෙන, ඊළඟට පෝෂක සංඝටක ඉතා බහුලව තියෙන, පෝෂණ ගුණය ඉතාම ඉහළ කොළ වර්ගයක් සහ එකේ මල් අපට ආහාරයට ගන්න පුළුවන්. හැබැයි මේක නිවසක් ඉදිරිපිට වගා කිරීම වස්තුව කැළඹිලා විනාශ වෙලා යන බවක් තමයි අතීත පොතපතේ සඳහන් වෙන්නේ. සහ ප්‍රායෝගිකව අපි එවැනි නිවාස සිය ගණනක් පරීක්ෂා කරලා තියෙනවා. අතුරු මුරුංගා ශාකයක් නිවසක් ඉදිරිපිට තියෙනකොට ඒ ගෙදර අයගේ දියුණුව සහ ඔවුන්ගේ ක්‍රියාකලාපයන් ප්‍රබල ලෙස පහළ බහින බවත්, ඔවුන්ට දියුණුවක් නැති බවත් අපිට මේ වෙනකම් කරපු බොහොමයක් පරීක්ෂණවලින් නිරීක්ෂණවලින් පස්සේ අපි නිගමනවලට ඇවිල්ලා තියෙනවා. ඊළඟ කාරණේ තමයි ගෙවත්තක කිසිසේත්ම නොතිබිය යුතු ශාක තමයි අරලිය, වතුසුද්ද, ක්‍රෝටන්, ජමේකා රෝස්, ජැක්ට්‍රොපා, ජපන් අරලිය ඇතුළු ඒ විෂ සහිත ශාක. ඊළඟට පෝච්චි වල වගා කරනවා අපි ඇග්ලොනිමා වර්ග. ඊළඟට ඩිෆන් බකියා ප්‍රභේද 21කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ අපි හඳුනගෙන තියෙනවා. මේ සියල්ලම ගෙවත්තෙන් ඉවත් කරන්න, මොකද අපේ භූගත කඳන් සහිත කහ, ඉඟුරු, ඊළඟට විවිධාකාර භූගත කඳන් රයිසෝමයක් සහිතව තියෙන සියලු මල වර්ග වඳ භාවයට පත් කිරීමේ හැකියාවක් තියෙනවා මේ ඩිෆන් බකියා වර්ගවලට සහ විවිධාකාර හෙලිකෝනියා වැනි ශාකවලින්. එතකොට දැන් මේවා නිසා ගෙවත්තේ තියෙන කහ ඉඟුරු සියල්ල අහිමි වෙලා තියෙද්දි අපට පහුගිය කාලෙදී ඒක භුක්ති විඳිනවා. අපි කරපු මෝඩකමට ප්‍රතිඵල අපි භුක්ති විඳිනවා. හැබැයි ඒක අන්තිමේදී අපි සාර්ථක ලෙස ජය ගන්නවා. මොකද්ද කහ වගාව? ඒ කහ වෙනත් රටවලින් විශේෂයෙන් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන්නේ. ඒ නමුත් රටේ පිටරට යවන්න තරම් ලෝකේ තියෙන වඩාත්ම පෝෂක සංඝටක සහිත කහ, ටර්මරික් කියන රසායනිකය වැඩියෙන්ම තියෙන කහ තියෙන්නේ ශ්‍රී ලංකාවට. හැබැයි ඒකටත් තාමත් විදේශ වෙළඳ පොළක් නැති. ඒ වගේම වටිනාකම කියන තැනින් ඉතා ඉහළට ගිය බොහෝ ශාක සහ විවිධ කෘෂිකාර්මික නිෂ්පාදනවල අඩුවක් නැති ශ්‍රී ලංකාව කනගාටුවට කාරණයක් තමයි මේ දැනුම නැති නිසා ජනතාව පීඩාවට පත්වීම සහ අපනයනය තුළින් ලබන ආදායම අහිමිවීම කියන එක සිදුවෙන්නේ ඇත්තටම නොදැනුවත් භාවය නිසා. අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපි මේ සියලු දැනුම ඔබට නොමිලේ ලබා දෙන්න සූදානම්. ඔව්.
ඉතින් වෛද්‍යතුමන් කියූ පරිදි වෛද්‍යතුමන් සමග සම්බන්ධ වුණොත් මේ පිළිබඳව ඔබට වැඩිදුර දැනුමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි සුවිශේෂී කාරණාවක් තියෙනවා ඔබට නිවසට අවශ්‍ය ශරීරයට හිතකර. ඒ වගේම තමයි නිවසට හිතකර යම් යම් ශාක තියෙනවා නම් ඒ පිළිබඳවත් ඔබතුමා ඔබට ලබා ගැනීමේ අවස්ථාවක් තියෙනවා නම් වෛද්‍යතුමන්ව සම්බන්ධ කර ගැනීමේ හැකියාවත් තියෙනවා. ඉතින් WhatsApp මාර්ගය හරහා හෝ වේවා දුරකථන ඇමතුමක් මාර්ගයෙන් හරහා හෝ වේවා ඔබට තිරේ දිස්වන අංකයට මෙතුමන්ව සම්මත කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් වෛද්‍යතුමනි නිවසේ අපි ශාකයක් හිටවනවනම් ඒ ශාකය නිවසට ගෙමිදුලට සුදුසු නැත්තම් මේ ශාක වලින් ගෙදර ඉන්න කට්ටියට වෙන්න පුළුවන් සෞඛ්‍යම පැත්තෙන් වෙන්න පුළුවන් අහිතකර බලපෑම් මොනවාද? ඔව් විශේෂයෙන්ම විෂ සහිත ශාකයන් අපි බෞද්ධ ජනතාව හැටියට හෝ ක්‍රිස්තියානි ජනතාව හැටියට හෝ වෙනත් ආගමක භක්තිකයන් හැටියට කටයුතු කිරීමේදී අපි මේ මල් එක කටයුතු කරනවා. දැන් මෙතනදී තියෙන භයානකත්වය තමයි පොඩි දරුවන් මේ විශේෂයෙන් වතු සුදු අරලිය වැනි ශාකවල තියෙන විෂ සංඝටක බොහෝ විට එක ළඟම යන සමාන විෂ. දැන් මේ විෂ සංඝටක දශමයක් තරම් ප්‍රමාණයක් මයික්‍රෝ දශමයක් තරම් ප්‍රමාණයක් වුණා ශරීරගත වුණාම එහෙම නැත්නම් හැම කොතනක හරි තැම්පත් වුණාම එතන බරපතල ආසාදිත තත්ත්වයන් ඇති වෙනවා. ඒ නිසා අපි අනවශ්‍ය චර්ම රෝග හෝ ආමාශගත විවිධාකාර රෝගවලට ගොදුරු නොවීමට ප්‍රධාන හේතුවක් වෙනවා මේ විෂ ශාක අපි වවන් නැතුව සිටීමෙන්. ඊළඟ කාරණේ අපි තමුන්ගේ ගෙවත්තේ වගා කරන බොහොමයක් ශාකවලට අපි කොළරොඩු එහෙමත් නැත්නම් අපි ඒකට කියනවා කාබනික පොහොර ලෙස යොදා ගැනීම කරනවා. අපිට බලන්න කොයි තරම් විනාශයක්ද කියලා අපි සල්ලි දීලා මේ විෂ ශාක අරගෙන ඊට පස්සේ මේවා අතු ගාලා හිටන් දානවා කොහටද කොම්පෝස් හදන්න වැටෙන කොළ. ඊළඟට එතන හැදෙනවා මේ භයානක විසක්. ඊට පස්සේ අපි ඒක දානවා අපේ දේශීය ශාකවලට. එතකොට ඒවා ඔන්න කහ ගැහිලා මේ හැදෙන්නේ නැතුව යනවා. ඉතින් කියනවා කොම්පෝස් දාලත් හැදෙන්නේ නැහෙනි කියලා. ඊළඟට අපි මොකද කරන්නේ මේකේ වළක්වා ගැනීම සඳහා අපට අර බහුජාතික සමාගම් වලින් දෙනවා පණිවිඩයක්. ආ කොළ කහ වෙලාද? එහෙනම් අහවල් එක දාන්න කියලා. ඔන්න දැන් අහවල් එක දානවා. අහවල් එක දාලා යම්කිසි දුරකට ආවට දැන් ගෙඩි වකුටු වෙනවා මල් කුණු වෙනවා. එතකොට දැන් දෙවෙනි අහවල් එක දානවා. දැන් ඒගොල්ලන්ට බිස්නස් ගොඩාක් හැදෙනවා. අපි මේ ගහමිලදී ගන්නවා ඒකෙන් අපට රෝග හැදෙනවා අපේ මහපොළොව විනාශ වෙනවා. ඊළඟට ඒකේ ඒ නිසා අපේ දේශීය ආර්ථික ඖෂධ ශාක රෝගී විභාවයට පත් වෙනවා. එතනින් පිටිපස්සෙන් ඊළඟට ඒකට ඖෂධ සහ විවිධාකාර විෂ රසායනික එනවා. දැන් මෙහෙම බිස්නස් ව්‍යාපාර පැති දහස් ගණනක් එකක් පිටිපස්සේ සඳහන් සකස් කරපු ඇමක් එනවා ඉස්සරහට. ඒක තමයි අලංකාර ශාකය. දැන් මේ අලංකාර ශාකය ඒකෙනුත් අපි විශාල මිලක් අරගෙන ඒ කියන්නේ කියන්න බැරි තරම් ලොකු විනාශයක් අපි කරගන්නවා. ඒක තමයි කියන්නේ මම 2006 චීනයේදී කරපු ප්‍රකාශය ආර්ථික සමුළුවේදී. ඒකෙදී මම මාතෘකාව කරගත්තේ දිලිඳුකම මිලදී ගැනීම. අපි දුප්පත්කම ඉතා ඉහළ මිලකට මිලදී ගන්න නුවණින් අඩු මානව කොට්ටාසයක් කියලයි මගේ පිළිගැනීම. ඒ නිසා අපි දැනගෙන මේ දේශීය දැනුම අරගෙන තමුන් අනිත් අයට අපිට කාටත් මේකේ ප්‍රතිලාභයක් නෑ ආත්මාර්ථකාමීව තමුන්ගේ වැඩේ කරගන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. ඉතින් මේ වටිනා දැනුම ලබා දීම පිළිබඳව දේශීය වෛද්‍ය PM එදිරිසිංහ මැතිතුමනි ඔබට බෙහෙවින්ම ස්තුතියි ආයුබෝවන් කියලා දවසේදී වැඩසටහනේ සමුදෙනවා. ඉතින් අපි මොකටද දිලිඳුකම මිලදී ගන්නේ වැඩි මුදලකට? ඉතින් අපිට දේශීය ශාක ප්‍රජාවක් තියෙනවා. ඒ වගේම තමයි අපිට හිතකර ශාක ප්‍රජාවක් අපේ ලංකාව ඇතුලේ තියෙනවා. ඉතින් මේක හරියට හඳුනගත්තොත් අපි අපේ නුවණින් කල්පනා කරලා බැලුවොත් අපිට පුළුවන් අපේ ශරීර සෞඛ්‍යයට හිතකර විදියට ජීවිකාව ගෙනියන්න. ඉතින් මතක් කරන්න අපේ ගෙදර YouTube නාලිකාව අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි bell icon එක click කරන්න. මේ වගේ වටිනා වීඩියෝ දාපු සැනින් ඔබට නැරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් ප්‍රාර්ථනා කරන්න ඔබ සියලුම දෙනාට යහපත් අනාගතයක් වන්නට.